බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ ජීවිතයේදී ඔබට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕන නම් ඔබට කාරණා තුනයි යොණ කරන්න. මේ බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ. ඒ කාරණා තුන තමයි පළවෙනි කාරණේ සද්ධාව, දෙවෙනි කාරණේ මේ පළවෙනි කාරණේ සද්ධාව, දෙවෙනි කාරණේ වීරිය, තුන්වෙනි කාරණේ හිරියෝතා. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නම් ඔබට මේ ජීවිතයේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕනේ මේ සද්ධාවයි වීරයයි හිරියෝතප් කියන කාරණේයි. අපි හිතන්නේ නරකයි, ඊට වඩා දෙයක් අපිට ඕන කියලා. මොන බුදුරජාණන් වහන්සේ කියන්නේ? බුදුරජාණන් වහන්සේ මේ කියන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ කියන තැන අපි ඉන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ කියනවා නම් සද්ධාවයි වීරයයි හිරියෝතප් කියන කාරණා තුන තුල ඔබ මේ ජීවිතයේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා කියලා. ඒ කාරණා තුන අඩුව නිසායි ඔබලා මේ ඉන්නේ කියලා කියනවනම් අපි මේ කාරණා තුනේ හිතන්න ඕන. මොකද සාස්ෘණ වංශය අපිට මේ කියන්නේ නේද? අපි ඊට වඩා දේවල් පස්සේ හොයන්න යන්නේ හොඳ නැහැ. මොකද මේ තුනයි බුදුරයන් වහන්සේ කියන්නේ. පළවෙනි කාරණේ සද්ධාව. තේරෙනවද? පළවෙනි කාරණේ සද්ධාව. ඒ සද්ධාවමයි මාත්‍යෝ මේ ධර්ම මාර්ගයේ අපි ඉස්සරහට ගමන් කරන්නේ. මොකද අපි හැම වෙලාවෙම මේ මාර්ගය යනකොට මේ පළවෙනි තැනට දාන්නේ භාවනාව. නැත්තම් සමාධිය. නේද? තම බුදුරජාණන් වහන්සේම කියන්නේ. බුදුරජාණන් වහන්සේ තාම සමාධියක් මේ ප්‍රත්‍යක්ඥේ මේ ප්‍රඥාව ගැන කතා කළා. බුදුරජාණන් වහන්සේ තා කියන්නේ මේ කාරණා තුනට ශ්‍රද්ධාව, ධීරය, හිරියෝතප්. ඒතකොට මේ හිරියෝතප් කියලා කියන්නේ මොකද්ද? ලැජ්ජාව, බය. මොකොට ලැජ්ජාව බය කියන්නේ? නැවත සතර පායට වැටෙන තියෙන ආ වූ ලැජ්ජාව, බය. ඒතකොට සතර පායට තියෙන ලැජ්ජාව බය කියන දේ මොකක් නිසාද අපි බලපගන්නේ? සීලය තුල. එහෙනම් හිරියෝතප් කියන්නේ සීලයමයි නේද? එහෙනම් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ මහත්වෝ මෙන්න මේ කාරණා තුනට මුල් තැන දෙන්න. ශ්‍රද්ධාව, ඒ ශ්‍රද්ධාව නිසාම අපි වීරිය සකස් කරගන්නවා. මොකටද අපි වීරිය සකස් කරගන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආ වූ මාර්ගය තුල ගමන් කරන්න. ධර්ම මාර්ගය තුල ගමන් කරන්න වීරිය සකස් කරගන්න. ඒකෝල ධර්ම මාර්ගය තුල ගමන් කරද්දී බුදුරජාණන් වහන්සේ මොකක්ද අපිට මුලින්ම කියන්නේ? සීලය නේද? එතකොට දැන් බුදුරජාණන් වහන්සේ මේ කාරණා තුනට තමයි මුල් තැන දෙන්නේ. අපි සීලයෙන් පරිපූර්ණ වෙච්ච තැනදී මාත්‍යෝ අන්න සමාධිය අපි තුල සකස් වෙනවා. හේතුඵල ධර්ම. සමාධිමත් හිතෙන් තමයි අපිට විදර්ශනා නුවණ සකස් වෙන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ කියන මේ කාරණා තුනට මුල් තැන දුන්නා අපි මේ මාර්ගයට ආරේෂ්ඨාංගික මාර්ගයටම අපි සම්පූර්ණයෙන්ම වැටිලා. නේද? එතකොට දැන් මේ කාරණා තුල සද්ධාව, වීරිය, එතනින් ගියාම හිරියොතප් කියන කාරණා තුනේ මේ ආරේෂ්ඨාංගික මාර්ගයේ මාර්ගාංග පහක්ම ආවරණය වෙනවා. සම්මා දිට්ඨිය, සම්මා සංකප්ප, සීලයට අයිති සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීවෝ. මේ පහක්ම මෙතන ආවරණය වෙනවා. එතකොට මේ පහ වැඩෙනවා කියන්නේ මොකක්ද? එයා තුළ සම්මා වායාමෝ වැඩෙනවා. එයා නැති කුසල් කරනවා. කරපු කුසල් වැඩි කරගන්නවා. නොකළා වූ අකුසල් කරන්නේ නැහැ. කළා වූ අකුසල් අඩු කරගන්නවා නේද? ඉතින් එතනින් ඊට පස්සේ සම්මා සතිය සකස් වෙනවා. සම්මා සතිය හඳුයාතුල සම්මා සමාධිය සකස් වෙන්නේ නේද? එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ශ්‍රද්ධාව, වීරය, හිරියොතප් කියන කාරණා තුල මහත්යෝ ආරේෂ්ඨාංගික මාර්ගයේ මාර්ගාංග හයක්ම වැඩෙනවා. ඒ හය තුලින් තමයි යාතුල සම්මා සතිය, සම්මා සමාධිය සකස් කරලා දෙන්නේ නේද? ඒ නිසා හැම වෙලාවම අපි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව කියන කාරණේටයි මුල් තැන දෙන්න ඕනේ මාත්‍ය. තේරෙනවද? බුදුරජාණන් වහන්සේ කෙරෙහි සද්ධාව කියන කාරණේ අපි හිතන සද්ධාව නම් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ සද්ධාව කියන්නේ මේ ලෝකේ ශ්‍රේෂ්ඨම උතුම්ම ධනෙ කියන කාරණේ. නේද? සක්විති රජකම ලැබුණත් වැඩක් නැහැ. එයා තුල සද්ධාව නැත්තම් කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. නමුත් සද්ධාව තියෙන යාචක මහත්මයෙක් සක්විති රජට වඩා ශ්‍රේෂ්ඨයි කියනවා. මොකද ඒ සද්ධාව තියෙන මනුස්සයා නැවත සතර අපායකට යන්නේ නැහැ. නමුත් අර සතර මේ සක්විති රජ සතර අපායකට වැටෙනවා. නේද? එයා තුල සද්ධාව නැත්තම්. එහෙනම් ඒකයි බුදුරජාන් වහන්සේ කියන්නේ මේ ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨම ධනය. එහෙනම් මාත්‍ය ශ්‍රද්ධාව කියන කාරණේ ලේසි පාසු වෙන්න බෑ. තේන්නාද? ලේසි පාසු වෙන්න බෑ. ඒක බොහොම ශක්තිමත් තැනකට අපි ගෙනියන්නේ. තේන්නා? ශක්තිමත් තැනකට ගෙනියන්නේ නෝ ඒ ශක්තිමත් තැනට ගෙනියන්නේ නැතිකොට අපිට වීරිය සකස් වෙන්නේ නැහැ. තේන්නාද? අපිටුල වීරිය සකස් වෙනව අඩු නම් ඒ ගමන යන්න අපිට බාධක වෙනව නම් වීරිය මදි නම් ඒ කියන්නේ මාත්‍ය ශ්‍රද්ධාව සකස් කරගෙන නැහැ අපි. ශ්‍රද්ධාව කියන්නේ බුදුරජාණන් වහන්සේ කියපු දේ අපිට විශ්වාස නැහැ. තාම. තේන්නාද? බුදුරජාණන් වහන්සේ කියනකොට මහණෙනි මේ සංස්කාරයෝ අනිත්‍යයි. මේ සංස්කාරයෝ බියකරුයි. මේ සංස්කාරයෝ විසකරුයි. කියලා කියද්දී අපිට ඒක තාම විශ්වාස නැහැ.
බුදුරජාණන් වහන්සේ කියද්දි මේ හිස ගිනිගත්තේ ගිනි නිවන්නේ අම්සේද මේකෙන් නිවිල යන්න කියලා මේ භවෙන් කියද්දි අපිට තාම මේක සකස් වෙන්නේ ඇයි ඒ ශ්‍රද්ධාව තාම සකස් වෙකට නැහැ මොකද ශ්‍රද්ධාවේ වර්ග දෙකක් තියෙනවා එකක් අමෝලිකා ශ්‍රද්ධාව අනිත් එක ආකාරෝති ශ්‍රද්ධාව අමෝලිකා ශ්‍රද්ධාව කියන්නේ මේ ආමිෂයට බර වෙච්ච මෝහයේ මුසු ශ්‍රද්ධාව තේරෙනවා ඒතොර ආකාරවති ශ්‍රද්ධාව කියන්නේ මාත්‍ය බුදුරජාණන් වහන්සේ ඥානයන් ගුණයන් ධර්ම රත්නේ ඥානයන් ගුණයන් පිළිබඳ ඇති කර ගන්නා වූ ශ්‍රද්ධාව වෙනස් වෙන්නේ නැහැ එයා බුදුරජාණන් වහන්සේ කියන වචනකින් බාහිරට යන්නේ නැහැ ශ්‍රද්ධාව සකස් කරගත් ආකාරවති ශ්‍රද්ධාව අන්න එතනදි තමයි මාත්‍ය අපිට වීරිය සකස් වෙන්නේ එතකම් වීරියක් එන්නේ නැහැ කවුරු හරි කියනවා නම් ස්වාමීන් වහන්සේ මං කොච්චර උත්සාහ ගත්තත් මා වායිමත් හැරිලා යනවා මට තාම මාදි ධර්මයේ කියලා ඒ කියන්නේ වීරිය නැහැ එහෙනම් වීරිය නැහැ කියන්නේ ඇයි බුදුරජාණන් වහන්සේ කිව්වේ දේ තාම යා පිළි අරගෙන නැහැ කිව්වේ පිළි අරගෙන නැහැ එයා වෙනම් වූ මතයක් එයාට තියෙනවා එයා හිතනවා නෑ රූපය සැපයි එයා හිතනවා නෑ විඳීම සැපයි එයා හිතනවා නෑ මේ හඳුනා ගැනීම චේතනාව සැපයි තේන්න නමුත් එයා බුදුරජාණන් වහන්සේ නෑ මේක අනිත්‍යයි මෙතන සැපයක් නෑ කියද්දි අපි තාම මේක විශ්වාස කරලා හරි එතනයි ප්‍රශ්නේ තියෙන්නේ තේන්න වින දැන් මුතන ගොඩාක් හාරා උසන්න දෙයක් නෑ හරිම සරලයි තැන තේන්න ඒ නිසා මහත්යෝ වීරිය අපි තුල සකස් වෙන්නේ නැත්නම් අපි සකස් කරගන්න ඕනේ ශ්‍රද්ධාව ශ්‍රද්ධාවටමයි මුල් තැන දෙන්නේ කවුද බුදුරජාණන් වහන්සේ කියන්නේ බුදුරජාණන් වහන්සේ මොන වගේ කෙනෙක්ද බුදුරජාණන් වහන්සේ මොනසානම් වෙහසක් අපි වෙනුවෙන් ගත්තද කියන කාරණේ අපි හිතන්න ඕනේ නේද හැම වෙලාවම මම බුදුරජාණන් වහන්සේගේ ගත්තේ බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණයමයි තේන්න මම හැම වෙලාවම කැමතුනේ මහා කරුණා ගුණේ උණුසුම තුලට යන්න. තේන්න. ඒ මහා කරුණා ගුණය කියන ගුණයේ මහත්ය බුදුරජාණන් වහන්සේ කෙරෙහි අපි කෙරෙහි අපි තුන මහා ශ්‍රද්ධාවක් සකස් කරනවා. නේද? අපි බලන්න අපි දැන් මේ මොහොතේ මේ සැනසෙල්ල ලබන්නේ බුදුරජාණන් වහන්සේ නිසාමයි නේද? කෝටි ප්‍රකෝටි ගාණක් මිත්‍යා දෘෂ්ටික ලෝකයක් ඉන්නවා. ඈ? ඒගොල්ලෝ කර්මයක් කර්මඵලයක් පිළිබඳ දන්නේ නැහැ. අම්මා තාත්තගේ ගුණයක් පිළිබඳ දන්නේ නැහැ. මැරිලා ඉපදෙනවා කියන කාරණේ දන්නේ නැහැ. දිව්‍ය ලෝකයක්, භක්ම ලෝකයක් තියෙනවා කියලා දන්නේ නැහැ. නේද? කුසල් අකුසල් දන්නේ නැහැ. දානෙක සීලෙක ආනිසංශ දන්නේ නැහැ නේද? එවැනි කෝටි ප්‍රකෝටි ගානක් මිනිස්සු අතර මාත්‍ය අපි මේ සැනසෙල්ල ලබන්නේ කවුරු නිසා? බුදුරජාණන් වහන්සේ නිසාමයි. නේද? බුදුරජාණන් වහන්සේ නිසාමයි. ඒ නිසා එහෙනම් අපිට මේ සැනසෙල්ල ලබලා දෙන්න මාත්‍ය බුදුරජාණන් වහන්සේ මොනසානම් වෙහසක් දුකක් සංසාරේ දකින්නේ නැද්ද? නේද? අපි හැම වෙලාවෙම බුදුරජාන් වහන්සේ ගැන හිතනකොට අපි හිතන්නේ සිද්ධාත් කුමාරයා ළඟට විතරයි නේද සිද්ධාත් කුමාරයාගෙන් එහාට අපි බුදුරජාන් වහන්සේ ගැන හිතන්නේම නැහැ නේද නම් සිද්ධාත් කුමාරයා ළඟ ඉඳන් තියෙන්නේ බොහොම ටිකයි බුදුරජාන් වහන්සේගේ කෙරේ ශ්‍රද්ධාව සකස් කරගන්න අවස්ථාව නේද නමුත් අපි බලන්න ඕනේ මාත්‍යෝ මේ සිද්ධාත් කුමාරයා කියන තැනට එන්න බුදුරජාණන් වහන්සේ මොනසානම් වෙහසක් මොනසානම් දුක්ඛන්දරාවක් වින්දද කියලා නේද අර දීපංගර බුදුරජාණන් වහන්සේගේ පාදමූලෙ මහත්ය උන්වහන්සේට තිබ්බ දීපංගර බුදුරජාණන් වහන්සේගෙන් එක බණපදයක් අහලා ධර්මය අවබෝධ කරගන්න. එක බණපදයක් ලැබුණා උන්වහන්සේ ධර්මය අවබෝධ වෙනවා. නමුත් උන්වහන්සේ අතට ආපු ධර්මයේ නිවන අතහැරියේ නැහැ. නේද? උන්වහන්සේ ආත්මార్థකාමී වුණේ නැහැ, පරාර්ථකාමී වුණා. කවුරු උදෙසාද? ඔබ උදෙසාමයි. තේරෙනවද? ඔබ හිතන්න ඕනේ එහෙම. මම උදෙසාමයි එදා බෝධිසත්වයන් වහන්සේ තමන්ගේ ඉදිරියේ තමන්ගේ අතට ආපු නිර්වාණ අවබෝධය අතහැරලා සසරට දැස්සේ කියන කාරණය. යම් හේකින් එදා උන්වහන්සේ බෝධිසත්වය හැටියට නිවන් අවබෝධ කරගත්තා නම් අසිත තාපසය හැටියට නේද? සුමේද තාපසය හැටියට. ඔබ නිවන් අවබෝධ කරගත්තා නම් පුතේ අපිට ගෞතම සම්මා සම්බුදු සාසනය නැහැ. එහෙනම් අපි ඔක්කොම මිත්‍යා දෘෂ්ටිකයි. අද අබුද්ධෝත්පාද කාලයක් බුදුරජාණන් වහන්සේ නමක් නැහැ. නේද? එහෙනම් බලන්න මේසා මහා කෝටි ප්‍රකෝටි ගානකට ඒ අසිරිය ධර්මයේ අසිරිය ලබා දෙන තමයි බුදුරජාණන් වහන්සේ එදා අතනදී ආත්මార్థකාමි බෝධිසත්ව ආත්මార్థකාමි නොවුනේ නේද? ඈ? ඒතර බලන්න එහෙනම් උන්වහන්සේ එදා ඒ පරාර්ථකාමි තීරණය මේ ගත්තේ අපි උදෙසාමයි මහත්ය හිතන්න ඕනේ මම උදෙසාමයි කියන කාරණේ නේද? ඒතකොට එදා ඒ තීරණය අරගෙන මහත්යෝ මේ සංසාරෙට බැහැලා උන්වහන්සේ දස පාරමී ධර්මයන් පුරාගෙන මොන සානන් දුක්ඛන්දරාවක්ද වින්දේ? නේ මිනිස්සෙකුට දෙවියෙකුට ධක්මයකට කරන්න පුළුවන් දුකක් නෙමේ උන්වහන්සේ දෙන්නේ නේද අපි වගේ දන් දෙන්න මේ වගේ මේ දානි ගිලම් පතනේ මේ පූජකලේ උන්වහන්සේ ඇස් ගලව ගලව පූජා කළා කැමැත්තෙන් උන්වහන්සේ මහසාගරයේ ජලය පරාද වෙන්න ලේ ධාතුව පූජා කළා කැමැත්තෙන්
උන්වහන්සේ මේ මහ පොළවේ පස්පරාද වෙන ශරීර මාංශ පූජා කළා කැමැත්තේ. නේද? විසවක් හිටියා නම්, බිරිඳක් හිටියා නම්, රටක් රාජ්‍යයක් තිබුණා නම්, ශක්විති රජ පදවියක් තිබුණා නම්, දුවෙක් පුතෙක් හිටියා නම් හැම දෙයක්ම දන් දුන්නා. තමාගේ කැමැත්ත උදෙසා කුමක්ද ලැබුණේ, තමාගේ පින උදෙසා කුමක්ද ලැබුණේ, සියල්ලම කවුරු උදෙසාද? ඔබ උදෙසාමයි. ඔබ එහෙම හිතන්න ඕනේ. ඔබ උදෙසාමයි. අනේ මම උදෙසාමයි බුදුරජාණන් වහන්සේ මේවා පැහැදී. මම උදෙසාමයි මේසා කැපවීමක් කළේ. මම උදෙසාමයි මේ සියලුම සැපයන් අතහැරිය පාරමී පිරුවේ කියලා. නේද? උදේ බලන්න කොයිසා කාලයක්ද මාත් අපි බුදුරජාණන් වහන්සේ පාරමී පුරපු කාලේ කියනකොට සාරා සංක කල්ප ලක්ෂ කියලා කියන්නේ නේද? මොන කාලයක්ද? කල්පයක් කියන්නේ කොච්චරද? බුදුරජාණන් වහන්සේ කියනවා කල්පයක් කියන්නේ මහත්යෝ යොදුනක් කුස, යොදුනක් පළල, යොදුනක් දිග පෙට්ටියක්. ඒ යොදුනක් කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ 60ක්ම 7ක්. ඒ කියන්නේ 60ක්ම 7ක් දිග පෙට්ටියක්, 60ක්ම 7ක් උසයි, 60ක්ම 7ක් පළලයි. මේ පෙට්ටියට අබ පුරවලා අවුරුදු 100කට වතාවක් එක අබ ගැටයක් අයින් කරනවා. යම් දවසකදී මහත්මයෝ මේ අබ ටික ඉවර වෙන්නේ කල්පයක් එදාටත් ගෙවිලා නැහැ කියනවා. තේරෙනවද? එහෙනම් බලන්න සාරා සංඛ කල්ප ලක්ෂ කියන්නේ මහත්මයෝ මොනසා කාලයක්ද? ඒකයි උන්වහන්සේ පූජා කළා වූ දන් දුන්නා වූ රුධිරයේ මහසાગරයට වැඩි කියලා කියන්නේ. උන්වහන්සේ දන් දුන්නා වූ ශරීර මාංශ මහ පොළවේ පස් වලට වැඩි කියන්නේ ඒසා කාලයක්. අර අබයට මේක එක එක කල්පයක් කියන්නේ එච්චරයි. එහෙනම් සාරා සංඛ කල්ප ලක්ෂ කියන්නේ මහත්මයෝ මොනසා කාලයක්ද? ඈ ඒසා කාලයක් ගත පාරමී ධර්මයන් පුරලා මහත්මයෝ මේසා පරිත්‍යාගයක් කළේ මම උදෙසාමයි. මම හිතුවේ එහෙමයි. තේරෙනවා? මම හැම වෙලාවෙම හිතුවේ දැක්කේ එහෙමයි. ඒ නිසා මට හරි ශක්තියක් වුණා. අනේ බුදුරජාණන් වහන්සේ මා උදෙසාමයි මේ කරේ. මා උදෙසාමයි කියන කාරණේ ඒ උන්වහන්සේගේ මහා කරුණා ගුණයේ සෙවණට යන්න මට ලේසි වුණා. ඒතකොට ඒසා පාරමී පුරලා බලන්න සිදුහත් කුමාරයා හැටියට ඉපදිලා උන්වහන්සේ මොනසා අතිරියක්ද ලැබුවේ? සක්විති රජකම අත ඉස්සරහා තිබුණා. රම්මේ සුරම්මේ සුභ මාලිගාවල මහා ආශ්‍රමයක් ජීවිතයක් ගත කළා. යසෝදරාව රාහුල වගේ රූමත් බිරිඳක් දරුවෙක් ලැබුණා. ඈ ලබන්න තියෙන සියලුම යස ඉසුරු ලැබුණා නේද? රටේ රජුරුවන්ගේ පුතා වුණා. නමුත් මේ සියල්ල මහත්ය අපි උදේට එළියට දාන කෙළපිටක් වගේ එළියට දැම්මනේ. අපිට පුළුවන් ද අපේ ගේ දොරත් අරින්න, අපේ දරුවෙක්වත් අරින්න, අපේ අම්මා තාත්තාවත් අරින්න අපිට පුළුවන්ද? ඈ අපේ මාතපඩිය එපා කියලා මේක කාට හරි එකපාර දෙන්න අපිට පුළුවන්ද? නැහැ. නමුත් බලන්න මොනසා අතහැරීමක්ද කළේ? මේසා අතහැරීමක් උන්වහන්සේ කළේ මහත්මයෝ අපේ උදෙසාමයි, මම උදෙසාමයි කියන කාරණේ හිතන්න. මම උදෙසාමයි උන්වහන්සේ මේ කළේ, අපි කෙරෙහිගෙන කරුණාව උදෙසාමයි මේ කළේ කියන කාරණේ අපි හිතන්න ඕනේ. ඒතකොට එහෙම කරලා බලන්න 6 අවුරුද්දක් පුරාවට උන්වහන්සේ මේ ලෝකේ කිසිම බ්‍රහ්මේකුට, දෙවියෙකුට, මිනිසෙකුට විඳින්න බැරි දුකක් විඳිනවා. නේද? 6 අවුරුද්දක් පුරාවට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මට ගුරුවරයෙක් හිටියේ නැහැ, පතක් පොතක් තිබුණේ නැහැ, මාර්ගය කියලා දෙන්න කෙනෙක් හිටියේ නැහැ. ඒ නිසා මම විශ්වාස කළේ දුක තුලිනී දුක ජය ගන්න පුළුවන් කියලා. ආනන්ද මන් දුක තුලින් දුක ජය ගන්න පුළුවන් කියලා හිතලා මම මේ ශරීරයට දුකමයි දුන්නේ. මං සමහර දාට ආනන්ද එක කඩල ඇටයයි වැළඳුවේ. සමහර දාට මං එක බත් ඇටයයි වැළඳුවේ. සමහර දාට මං එක මුං ඇටයයි වැළඳුවේ. මං ඊට වඩා දෙයක් දුන්නේ වැළඳුවේ නැහැ. මොකද මම විශ්වාස කළා ශරීරයට දුක් දීම තුළින් දුක ජය ගන්න පුළුවන් කියලා. සමහර දාට ආනන්ද මට නිරාහාරව මට ඇවිදින්න පණ නෑ, මං බඩගාගෙන අර ගොපළු ළමයි යනකම් ඉඳලා හරක් ගාල් වලට ගිහිල්ලා මං හරකගේ තනබුඩු වලට බඩගාගෙන ගිහිල්ලා කිරි බිව්වා කියනවා. සූත්‍රයේ කියන්නේ බුදුරජාණන්. ඒ කිරි බොනකොට හරක් මට පයින් ගැහුවා, මං එතනම කලන්ති දාලා සුමාන දෙක වැටිලා හිටියේ කියනවා මට නැගිටින්න පණක් නෑ කියනවා. ආයිමත් කලන්තේ ඇරිලා සිහිය එනකොට මට පණක් නෑ, මම බඩගාගෙන ගිහිල්ලා අර හරක් පැටව දාලා තිබ්බ කහපාට අසූචි කෑවා කියනවා. ඒ අසූචි කද්දිත් මට අපුලක් දුගදක් දැනුනේ නෑ කියනවා. එහෙනම් බලන්නේ අසූචි හරකගේ අසූචි කද්දිත් දුගදක් අපුලක් දැනුනේ නැත්තේ පුතේ ඔබ උදෙසාමයි, මම උදෙසාමයි කියනවා. මේ සම්මා සම්බෝධිය බෝධි ඥානය ලැබලා දීලා ඔබටත් මටත් මේ සැනසෙල්ල ලබා දීම උදෙසාමයි උන්වහන්සේ අර හරක් පැටියගේ කහපාට අසූචි කද්දිත් අපුලක් දුගදක් දැනුනේ නැත්තේ. බලන්න මොනසානම් මොනසා කරුණාව දුන්නාන්සේ අපිටලේ තියලා තියෙන්නේ. ඈ මොනසා බලාපොරොත්තුවක් දුන්නාන්සේ අපි කෙරේ තියලා තියෙන්නේ. තේරෙනවද? මොනසා දෙයක්. උන්වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා ස්වාම ආනන්ද ඒ කාලේ මට උදරය කියලා දෙයක්, පිටකොන්ද කියලා දෙයක් තිබුණේ නැහැ. මොකද උදරයයි පිටකොන්දයි දෙකම එකට ඇලිලා තිබ්බේ. දෙකක් වෙන් වශයෙන් දකින්න තිබ්බේ නැහැ කියනවා. මේ දුෂ්කර ක්‍රියා කිරීම නිසා මං ඒ තරමටම ආනන්ද
කෘෂ වුණා, ඒ තරමටම පිරිහුණා කියන ශරීර ශක්තිය. එතකොට බලන්න ඉන් පස්සේ තමයි උන්වහන්සේ දකින්නේ අත්‍රිල මතානුයෝගයේ තුලින් මේක ජයගන්න බැහැ කියලා මධ්‍යම ප්‍රතිපදාවට යන්නේ. එතකොට මධ්‍යම ප්‍රතිපදාවට ගිහිල්ලා උන්වහන්සේ අර සුජාතාවගේ කිරිපිටු දාණය වළඳලා උන්වහන්සේ මොකද කරන්නේ? අර ජයශ්‍රී මහා බෝධි මූලයේ ළඟ වාඩි වෙලා අදිෂ්ඨානයක් ඇති කරගන්නවා. මේ ලේ මස් ඇට සම්මහනාර වියලේවා, මම සම්මා සම්බුද්ධත්වයේ අවබෝධයෙන් තොරව නැගිටින්නේ නැහැ කියලා. ජීවිතේ අතහරිනවා. තේරෙනවද? එතකොට ජයශ්‍රී මහා බෝධි මූලයේදී මොකද උන්වහන්සේ කරන්නේ? ජීවිතේ මරණයට දානවා. ජීවිතේ මරණයට දැම්ම බලන්න. ජීවිතේ ඔබ වෙනුවෙන්, මම වෙනුවෙන්, අපිට මේ ලබන මේ ධර්මයේ සැනසීම වෙනුවෙන් එදා උන්වහන්සේ ජයශ්‍රී මහා බෝමදිරි ජීවිතේ මරණයට දැම්මා. ජීවිතේ මරණයට දාලායි උන්වහන්සේ සම්මා සම්බෝධි අවබෝධ කරගන්නේ. නමුත් ජීවිතේ මරණයට ගියන අර පාරමී ශක්තිය නිසා නැවත ජීවිතයට ගොඩ කළා. අවසානයේ ජීවිතයත් සම්මා සම්බෝධියත් කියන දෙකම උන්වහන්සේ සාක්ෂාත් කරගත්තා. නේද? එහෙනම් බලන්න ඔබ වෙනුවෙන්, මම වෙනුවෙන් මේ මොහොතේ අපි ලබන මේ සැනසෙල්ල වෙනුවෙන් දරුව බුදුරජාණන් වහන්සේ ජීවිතේ මරණයට දැම්මා. ජීවිතේ මරණයට දැම්මා. නේද? එහෙනම් ජීවිතේ මරණයට දාලා, මරණය දැක දැක මරණයට දාලා අපිට මතු කරලා දුන්න ධර්මයක් මේක. එහෙමයි ශාස්ත්‍රුන් වහන්සේ ඉදිරියෙන් ශ්‍රද්ධාව පිසකත් කරගන්නේ. තේරෙනවද? ඉන් පස්සේ බලන්න 45 වසරක් පුරාවට සම්මා සම්බෝධිය අවබෝධ කරගෙන උන්වහන්සේ මොකද කළේ? ඈ සල්ලිකාර මිනිස්සු විතරක් හොයන් ගියාද නේ? දුගී දුප්පත් පැලේ අන්ත දුගිය දක්වා නේද? සුනීතල සෝපාකලනේ ඔය අප්‍රමාණ දුකටපත් වෙච්චා වූ සත්වෙන් සොයාගෙන ගිහිල්ලා උන්වහන්සේ හැම මොහොතෙම උත්සාහ කළේ අනේ තව කෙනෙකුට යහපතක් කියන කාරණේමයි නේද? එහෙම කරලා අවසානයේ පිරිනිවන් මංචකේ සැතපිලත් ඇස් දෙක පියාගන්න මොහොතකට ඉස්සෙල්ලා උන්වහන්සේ මොකද්ද කියන්නේ? මේ භවය ඇස් මේ හිස ගිනිගත් එක් යම්සේද මේ ගිනි නිවන්නේ? ඒ ආකාරයෙන් මේ භව ගින්දර නිවා ගන්න කියන කාරණේ කියන්නේ නේද? සියලු සංස්කාරයෝ අනිත්‍යයි, බියකරුයි, විෂකරුයි, ඒවට බැඳෙන්නේ පා කියන කාරණේ කියන්නේ. උන්වහන්සේ කොතනකවත් කිව්වේ නැහැ තට්ටු දෙකේ ගයක් හදාගෙන කාර් එකක් අරන් හොඳින් ජීවත් වෙන්න එතන සැප තියෙනවා කියලා. උන්වහන්සේ කොතනකවත් තිබ්බේ නැහැ ආහවල් බ්‍රහ්ම ලෝකේ සැප තියෙනවා, ආහවල් දිව්‍ය ලෝකේ සැප තියෙනවා කියලා කිව්වේ නැහැ. එහෙම කිව්වා නම් අනේ මේ සත්වයා ඒවට බැඳෙනවායි කියන කරුණාව නිසාමයි උන්වහන්සේ කිව්වේ නැත්තේ. තේරෙනවද? මම මෙහෙම වචනයක් අවසානයේ ප්‍රකාශ කළොත් අනේ මේ මිනිස්සයා මේකට රැවටිලා දුකට වැටෙයි කියන කාරණේ නිසාමයි කිව්වේ නැත්. ඒසා කරුණාව තිබ්බා අවසාන මොහොතේ තුන්වංශයේ කියන්නේ හිස ගිනිගත් එකේ ගිනි නිවන්න යම්සේද ඒ ආකාරයෙන් මේ භවගින්දර නිවා ගන්න. මේ සංස්කාරයන්ට බැඳෙන්න එපා. ඒතකොට සංස්කාරයන් කියන්නේ මොකද්ද? කුසල් සහ අකුසල් සංස්කාරයන් දෙකම. කුසල අකුසල් සංස්කාරයන් විතරක් නෙමෙයි බැඳෙන්න එපා කියන්නේ. අකුසල් සංස්කාරයන් විතරක් නෙමෙයි විෂකරුයි බියකරුයි කියන්නේ. කුසල් සහ අකුසල් සංස්කාරයන් දෙකම බිය කරොයි. තේරෙනවද? කුසල් අකුසල් සංස්කාරයෝ කොහොමද බිය කරොයි? කුසල් සංස්කාරයෝ විපාක දීලා අපිව විනාශයට පත් කරනවා. සැප දීලා ඒ සැපය තුලින් අපිට පංච නීවරණ වැඩි කරලා අපිව විනාශය කර හැදලා දානවා. ඒ නිසා කුසල් අකුසල් සංස්කාරයෝ දෙකම බිය කරොයි, විසකුරුයි කියලා කිව්වේ ඒකයි. තේරෙනවද? අපි කොතන හරි ගිහිල්ලා හිර වෙනවා. බුද්ධෝත්පාද කාලවල කල්ප ගණන් අපි හිර වෙනවා. අපි දිව්‍යතලයේ ගේටියත් කවදාාරිය අවු වෙනවා ඒවට. ඒ නිසා බලන්න මොනසා කරුණාවකින්ද එනම් බුදුරයන් වහන්සේ මෙහෙම කියන්නේ. එහේ බුදුරයන් වහන්සේ ඉති ගෙහෙමනම් කියන්න තිබ්බනේ අකුසල් සංස්කාර බියකරුයි, කුසල් සංස්කාර බියකරු නෑ කියලා නේද? උන්වහන්සේම කියන්නේ මේ සංස්කාරයෝ සියල්ල බියකරුයි. තේන්න මොකද නැත්තම් අපි කොතන හරි ඇලෙයි ඒවට විනාශ වෙයි කියන්නේ මේ. එහෙනම් බලන්න මොනසා මහා කරුණාවක්ද? ඒ කරුණාව පුතේ අපේ අම්මා ළඟ තිබ්බද, තාත්තා ළඟ තිබ්බද, ඥාතියෙක් ළඟ තිබ්බද, සහෝදරයෙක් ළඟ තිබ්බද, රටේ නායකයා ළඟ තිබ්බද? නැහැ. අම්මා අපිට කරුණාවක් මෛත්‍රියක් දැක්කනම් ඒක වැඩිමනොත් අවුරුදු 50ක් වෙන්නේ නැති නේද? නමුත් පුතේ අර සාරා සංඝ කල්ප ලක්ෂ ගානක් එදා දීපංකර බුදුරජාණන් වහන්සේගේ ළඟින් අර සම්මා නිවන් අවබෝධය අතහැරිය මොහොතේ පටන් උන්වහන්සේලා අපි වෙනුවෙන්මයි උන්වහන්සේ මේ කරුණාව දැක්වේ කියන කාරණේ හිතන්න. ශ්‍රද්ධාව සකස් වෙන්නේ නැද්ද? එතනින් ගන්න ඕනේ මතුකල්ල. තේරෙනවද? එතකොට ඒ සද්ධාව සකස් කරලා ගණිද්දි දරුවෝ බුදුරජාණන් වහන්සේට දෙවෙනි එකයිමත් ලෝකේ අපිට නැහැ. බුදුරජාණන් වහන්සේගෙන් තොර සරණක්, පිහිටක්, අම්මෙක්, අප්පෙක්, තාත්තෙක්, සහෝදරයෙක් නැහැ. අපි හිතනවා අපේ අම්මත් බුදුරජාණන් වහන්සේ, තාත්තත් බුදුරජාණන් වහන්සේ, දරුවත් ඥාතියත් බුදුරජාණන් වහන්සේ කියලා දැක්කේ තැන එයා බුදුරජාණන් වහන්සේ උදෙසා ජීවිතය අතහරින්න පසුබට වෙන්නේ නැහැ. අන්න වීරය කියන තැන. අන්න දැන් බුදුරජාණන් වහන්සේ සද්ධාව සකස් කරගත්තා. ඔන්න දැන් සකස් වෙන්නේ වීරය.
එයා ලෑස්ති මේසා අසිරිමත් වූ මේසා මහා කරුණාවකින් පූර්ණ වූ මා උදෙසාම මේසා කැපවීම කළ සාස්තුන් වහන්සේ උදෙසා ජීවිතය අතහරින්න. ඒ මාර්ගය තුල යන්න ජීවිත පරිත්‍යාගය. මොන මාර්ගයේද? ධර්ම මාර්ගයේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම මාර්ගයේ. අන්න සවීර්ය සකස් කරගන්න. එතකොට මේ ධර්ම මාර්ගය කියන්නේ මොකද්ද? ආරෂ්ඨාංගික මාර්ගය. මේ සද්ධාව මෙතනින් සකස් වෙනකොටම අපි තුල මොකද්ද සකස් වෙන්නේ? සම්මා දිට්ඨිය, සම්මා සංකප්ප කියන කාරණා සකස් වෙලා නේද? සකස් වෙලා. එතකොට මේ වීර්ය ගන්න අපි කුමක් සඳහාද ඊට පස්සේ? සම්මා වාචා, සම්මා කම්මන්තෝ, සම්මා ආජීවෝ කියන මෙන්න මේ සීලයට අයිති අංග තුන වඩන්න. වීර්ය තුල අපි මේ කාරණා තුන තමයි වඩන්නේ. දෙන්න. එතකොට එහෙමනම් මෙතන සද්ධාව සකස් කරගත්ත සද්ධාව තුලින් අපි වීර්ය ඇති කරගන්නවා ධර්ම මාර්ගයට බහින්න. ධර්ම මාර්ගයට බහින තැනම අපිට හමු වෙන්නේ සම්මා වාචා, සම්මා කම්මන්තෝ, සම්මා ආජීවෝ කියන සීලය. එහෙනම් අපි සීලයෙන් පරිපූර්ණ වෙනවා. තේන්න. ආරිකාන්ත සීලයක් ඇටියෙද මේ සීලය ආරක්ෂා කරනවා. රහතන් වහන්සේලා යම් විදියට මේ සීලය ආරක්ෂා කළේ ඒ විදියට සීලය ආරක්ෂා කරනවා කියලා යා වීර්ය ගන්නවා. තේන්න. එයා සිල්පදයක් බිඳෙන්නේ, එයා හිතනවා සිල්පදයක් බිඳොත් අනේ මේ මගේ තාත්තට මගේ අම්මට මේසා දුක් විඳ මේසා කරුණාවක් දැක්කෝ අම්මට තාත්තට මං කරන ගෞරවයක් කියලා. දෙන්න. එයා ඒ වීරිය තුල ඉන්නවා. එයා මොනම හේතුවක් නිසාවත් සීලය බිඳෙන්න දෙන්නේ නැහැ. සීලය තව තවත් අර්ථවත් කරගන්න. ඒ සීලය නිසා තණ්හා මාන්න දිට්ඨිය සකස් වෙන්න දෙන්නේ නැහැ. දෙන්න. තණ්හා මාන්න දිට්ඨි සීලය නිසා සකස් වෙන්න දෙන්නේ නැහැ. සීලය හැම වෙලාවෙම එයා උපයෝගී කරගන්නේ සමාධිමත් හිතක් සකස් කර ගැනීම උදෙසා. තේන්නා? කුකුස් වලින් තොර, පංච නීවරණයින් තොර සමාධිමත් හිතක් සකස් කර ගැනීම සඳහා යා සීලය ප්‍රයෝජනෙට ගන්න. තේන්න? දැන් එහෙනම් අර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කාරණා දෙකෙන් දැන් කාරණා තුනම මෙතන තියෙනවා. ශ්‍රද්ධාව, වීරිය, කිරියොතක්, සීලය. තේන්න? ඉන්දියා ඔබ මෙතන පරිපූර්ණ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඉන්පස්සේ උන්වහන්සේ මොකුත් කියන්නේ නැහැ. මොකද ඔබ යනවා ඉතුරු අංග දෙකට. සම්මා සති, සම්මා සමාධි. තේරුණාද? ඉතින් අනිවාර්යෙන් නෑනවා. ඒ කාණ්ඩ බුදුරජාණන් වහන්සේ කියන්නේ අර පරිපූර්ණ වෙද්දී ඔබ තුළ සම්මා වාචා, සම්මා කම්මන්තෝ, සම්මා ආජීවෝ, සම්මා වායාමෝ මේව සකස් වෙද්දී පුතේ සම්මා සතිය, සම්මා සමාධි දෙම යන ඔබම හැරෙන්නේ නැහැ. ඔබ හැරෙන්නේ නැහැ. ඔබ ආකාරෝචි ශ්‍රද්ධාව සකස් කරගෙන තියෙනවා. තේරුණාද? ඔබ බුදුරජාණන් වහන්සේ කදී අචල ශ්‍රද්ධාවට ඇවිල්ලා තියෙනවා. ඔබ හැරෙන්නේ නැහැ. ඔබ ඉස්සරහට යනවා. ඉතින් උතන තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. නේ. එ නිසා අපි භාවනාව කියන කාරණයට නෙමෙයි මුලින්ම මුල් තැන දෙන්න ඕනේ. හැම වෙලාවෙම මෙන්න මේ කාරණා තුනට ශ්‍රද්ධාව, ශ්‍රද්ධාව තුළින්ම සකස් කර ගන්නා වූ වීරය, ඒ වීරය තුළින් අපි සීලෙන් පරිපූර්ණ භාවයට පත් වෙනවා. එතන තමයි සමාධි ප්‍රඥා මාර්ගය අපිට සකස් වෙන්නේ. ඒවා හේතුඵල ධර්මයි. ඉතින් ඒ තැනට තමයි මාත් වෙන්න ඕනේ. එතනට ආපුවම ආයෙමත් හැරෙන්නේ නැහැ. අපි තුල වීරයක් නැත්නම් අපි හැරෙනවා නම් පුතේ තාම බුදුරයන් වහන්සේ කෙරෙහි අචල වූ ශ්‍රද්ධාව අපි සකස් කරගෙන නැහැ. ආකාරවත් ශ්‍රද්ධාව සකස් කරගෙන නැහැ. තේන්නාද? ඒ නිසාමයි අපි තුල වීරය හෝ මාර්ගය තුල ප්‍රශ්නයක් තියෙනවා නම් ප්‍රශ්නයක් තියෙන්නේ. ප්‍රශ්නයක් නැත්නම් ඒ කියන්නේ තමන් ශ්‍රද්ධාවෙන් පරිපූර්ණයි. තේන්නාද? මම දන්නේ නැහැ ප්‍රශ්නයක් තියෙනවද නැද්ද කියන්නේ තමන් ඒක හිතන්න. තමන්ට මාර්ගය තුල ප්‍රශ්නයක් නැත්නම් ඒ කියන්නේ තමන් ශ්‍රද්ධාවෙන් පරිපූර්ණයි. තමන්ට මාර්ගය තුල ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ කියන්නේ ශ්‍රද්ධාව තව වඩා ගන්නවා. දැන් අදෝට තමයි වීරේ මතු කරලා දෙන්නේ. බුදුරජාණන් වහන්සේ කවුද කියන කාරණේ දැනගත්ත ගමන් බුදුරජා ඒ තුලින්ම අපි ධර්ම රත්නයේ සංඝ රත්නයේ කෙරේ ශ්‍රද්ධාවට අයිමත් 아무තෙන් හිතන්න ඕනේ නැහැ. බුදුරජාණන් වහන්සේ කෙරේ අර වූ ශ්‍රද්ධාව සකස් වෙද්දී ඉබේම ධර්ම රත්නයේ කෙරේ සංඝ රත්නයේ කෙරේ ආගම ශ්‍රද්ධාව සකස් වෙලා අපි ඒකෙන් හිතන්න යන්න ඕනේ නැහැ. තේරෙනවා? ඒක ධර්මතාවය. ඊට පස්සේ එතනදි මා තමයි මාත්‍යෝ වීරේ කියන කාරණේ අපිට සකස් කරලා ඉන්නේ. ඊට පස්සේ සීලෙන් තමයි අපි පරිපූර්ණ වෙන්නේ. ඊට පස්සේ තින් එතනින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන අනිවාර්යෙම සම්මා සති සම්මා සමාධි සකස් වෙන එක. සම්මා සති යහිතන්න ගන්න මොකද්ද බුදුරජාණන් වහන්සේ කිව්වේ? නේද? බුදුරජාණන් වහන්සේ මොකක්ද අපිට කියලා තියෙන්නේ? මොකද්ද කියලා තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ කියපු එකම එක දේ තමයි පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියන කාරණා. වෙන දෙයක් කියලා නැහැ. නේද? පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියන කාරණාවයි බුදුරජාණන් වහන්සේ අපිට කියලා තින්. දැන් එයා සීලෙන් පරිපූර්ණයි. තෙරුවන්ගේ ශ්‍රද්ධාවට විල ආකාරෝපී ශ්‍රද්ධාව සකස් වෙලා ඒ නිසාම වීරය තියෙනවා. ඒ නිසාම යා සීලෙන් පරිපූර්ණයි. දැන් මේ සීලෙන් පරිපූර්ණ වූ සංහිඳුන හිතෙන් යා මොකද හිතන්නේ? පංච උපාදානස්කන්ධය අනිත්‍යයි. රූප වේදනා සංඥා සංකාර විඥාන කියනා වූ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි.
එතනදී අපි මුලින්ම මහත්ය රූප උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දැක්කෝ ප්‍රමාණවත්. යමෙක් රූපය අවබෝධ කරගනිද්දී එයා තුලින්ම හේතුඵල ධර්මයන් විසින් විඳීම චේතනාව හඳුනා ගැනීම ඔක්කොම අනිත්‍යභාවය අවබෝධ කරගන්නවා. පහම අවබෝධ ඉතින් අතන බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවට එද්දී ධර්ම රත්නයේ සංඝ රත්නයේ කෙරෙහි ශ්‍රද්ධාව සකස් වෙනවා. ඒ හේතුඵල ධර්මය. ඒ වගේ මෙතන රූප උපාදානස්කන්ධයේ රූපය කෙරෙහි අනිත්‍යභාවය අවබෝධ කරගන්න මොහොතේදී මෙයා විඳීම අනිත්‍යයි කියලා දකින්නවා. හඳුනා ගැනීම අනිත්‍යයි කියලා දකින්නවා. කුසල කුසල අනිත්‍යයි කියලා එයා දකින්නවා. මොකද අතෙන්ටයි අපි මුලින් බැඳෙන්නේ නේද? එහෙනම් බුදුරජාණන් වහන්සේ මොකක්ද කියන්නේ? සීලෙන් පරිපූර්ණ වුණාට පස්සේ අපිට කියන්නේ සතියෙන් සිහියෙන් යුතුව තේරෙනවද මෙන්න මේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙනවා. මේ ඇසේ අනිත්‍යභාවය ඇසෙන් දකින්නා වූ සියලුම රූපයන්ගේ අනිත්‍යභාවය දකින්න. මේ කනේ අනිත්‍යභාවය කනට ඇහෙන්නා වූ සියලුම ශබ්දයන්ගේ අනිත්‍යභාවය දකින්න. මේ නාසයේ දිවට ඒ වගේම මනසට දැනෙන සිතුවිලි වල අනිත්‍යභාවය සිතුවිලි සකස් වෙනා වූ රූපයන්ගේ අනිත්‍යභාවය දකින්න. දකිමින් ජීවත් වෙන්න. ඉතින් ඒ දකිමින් ජීවත් වෙද්දී මේක අනිත්‍යයි 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 කියලා අපි අවබෝධයෙන් ජීවත් වෙද්දී මාත් අපි මේ ඇහැට ඇලෙන්නේ නැහැ. ඇහැට ඇලෙන්නේ නැති තැනදී ඇහෙන් දකින්න රූප වලටත් අපි ඇලෙන්නේ නැහැ. අපි අවබෝධ කරගන්නවා මේ සියල්ලම සතර මහා ධාතුව කියලා. රූපයක් කියන්නේ සතර මහා ධාතුව කියන කාරණේ නේද? ඇස කියන්නේ සතර මහා ධාතුවක් ඇසට දකින්නා වූ සියලුම රූපත් සතර මහා ධාතුව කියලා අපි දකිනවා. ඒ කියන්නේ සතර මහා ධාතුවේ ස්වභාවය අනිත්‍යයි කියන කාරණේ අපි දකිනවා. ඉතින් ඒක වඩාගෙන වඩාගෙන යද්දි මාත්‍යෝ තමන් පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය තමයි දකින්නේ නේද? ඒ නිසා දැන් අපි බුදුරජාණන් වහන්සේගේ අතීත වූ කාලයේ දීපංකර බුදුරජාණන් වහන්සේගේ ළඟටම අරන් ගියා නේද? එතකොට අපි මොකක්ද මේ දැක්කේ? බුදුරජාණන් වහන්සේ කෙරෙහිගේ අතීත පංච උපාදානස්කන්ධ. ඒ අතීත පංච උපාදානස්කන්ධය අපි දැක්කේ. තේරුණාද? ඒතර අපි අතීත පංච දැන් බුදුරජාණන් වහන්සේ කියන තුන් ආකාරයේ පංච උපාදානස්කන්ධය වඩන්න. අතීත පංච උපාදානස්කන්ධය, වර්තමාන පංච උපාදානස්කන්ධය, අනාගත පංච උපාදානස්කන්ධය. එතනදී අපි පංච උපාදානස්කන්ධේ අපි වරද්දී අපි මේ අම්මගේ මේ අපි අපේ ජීවිතයේ වෙයි තරුණ කාලෙට ගිහිල්ලා අපි නතර කරලා දානවා නේද? එහෙනම් අපි මව් කුසේ ඉන්න තැනට ගිහිල්ලා අපි නතර කරලා දානවා. නමුත් ඊනුත් එහාට අපි යන්න ඕනේ. තේරෙනවද? පටිච්ච සමුප්පාද ධර්මයට ගලපලා අවිද්‍යා පත්‍ය සංඛාරා අවිද්‍යාව නිසා සකස් වුණා වූ සංස්කාර හේතුවෙන් අපි භවයේ සැරිසරුවා වූ කෝටි ප්‍රකෝටි වූ භවයන් කෙරෙහි අපි හිත යොමු කරනවා. නේද? දැන් අර බෝධිසත්වයන් වහන්සේගේ දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලයේ ළඟට උන්වහන්සේ අපි අතීතය ගැන හිතුවේ මොකක්ද හිතුවේ? බුදුරජාණන් වහන්සේගේ අතීත පංච උපාදානස්කන්ධය. එච්චර ඈතට අපි ගියා. නේද? එතකොට මේ මුළු අතීත පංච උපාදානස්කන්ධයේ පුරාවටම අනිත්‍යයි කියලා කියන දේට අමතරව මොකක් හරි තියෙනවද? නැහැ. දීපංකර බුදුරජාණන් වහන්සේගේ දවසේ යම්සේදර මඩවලේ දිගා වෙලා නිදාගත්තා දේක අනිත්‍යයි. නේද? එදා යමක් හිතුවනම් එදා යම් චේතනාවක් සකස් කරගත්තනම් මං කවදා හරි දවසක සම්මා සම්බුදු වෙනවා කියලා ඒකත් අනිත්‍යයි. උන්වහන්සේ දැන් පිරිනිවන් පාලි ඉවරයි. නේද? දීපංකර බුදුරජාණන් වහන්සේ යම් දවසක නියත විවරණයක් දුන්නාද ඔබ ගෞතම බුදුරජාණන් වහන්සේ හැටියට බුදු වෙනවා කියලා ඒකත් අනිත්‍යයි. දීපංකර බුදුරජාණන් වහන්සේත් පිරිනිවන් පාලා අපේ බුදුරජාණන් වහන්සේත් පිරිනිවන් පාලා. නේද? උන්වහන්සේ සංසාරයක් පුරාවට යම් පාරමී ධර්මයක් ඇදුවනම් ඒ සියල්ල අනිත්‍යයි. ඒවා නිසා සකස් වුණා වූ සංස්කාර කුසල් සංස්කාර තුළින් ලැබුවා වූ ශක්තිය අනිත්‍යයි. 45 අවුරුද්දක් සම්මා සම්බෝධියේ ඉඳලා උන්වහන්සේ පිරිනිවන් පෑවා. නේද? ඒ නිසා මේ අතීත පංච උපාදානස්කන්ධේ අනිත්‍යයි. ඈ? ඒ සියල්ලම අනිත්‍යයි. එහෙනම් මේ වර්තමාන පංච උපාදානස්කන්ධේ අපි මේ කියනවා වූ ධර්මයේ පුතේ ඔබලා තව පැය භාගයක් ගියාට පස්සේ මේ සියල්ල අපි මේ හමු වීම ඉවරයි. නේද? අපි මේ තියෙන ඇඟීම් කතා බහ මේ සියල්ලම ඉතින් එතනින් ඉවරයි. නේද? එහෙනම් පුතේ අතීතයත් අනිත්‍ය වුණා නම් වර්තමානයත් අනිත්‍ය වෙනවා නම් අනාගතෙත් අනිත්‍යයි කියන කාරණේ හිතන්න දෙයක් නැහැ නේද? එහෙනම් මේසා බුදුරජාණන් වහන්සේගේ අරසා ගමනත් අනිත්‍ය නම් පුතේ බුදුරජාණන් වහන්සේ අරසා පිරූ පාරමී ධර්මයනුත් අනිත්‍ය නම් ඒ පාරමීදම් පුරල ලබා ගත්තා වූ සම්මා සම්බෝධියත් අනිත්‍ය නම් පුතේ තව මොකක්ද අනිත්‍යයි කියලා ගන්න. ඈ ඉතින් ඒ විදිහට වඩන්න ඕනේ. තේන්නාද? ඒ බුදුරජාණන් වහන්සේගේ ජීවිතයෙන් දැකලා එහෙම වඩන්න.